ඕන දෙයක් විකුණ ගන්නයි ඕන දෙයක් මිලට ගන්නයි අපේ රටේ හොඳම තැන සොයන්න.com. ජනාධිපතිතුමාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළිත් සේවයේ පිහිටුවන එක ගැනයි අද අපි කියන්න යන්නේ. හොඳයි, ලන්ඩන් නුවර TGTE හෙවත් ට්‍රාන්සිෂනල් ගවර්න්මන්ට් ඔෆ් තැමිල් ඊලාම් සංවිධානය විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් අතරතුර හමුදා උසස් නිලධාරියෙකු සිදු කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් වීඩියෝවක් ගැන දැන් හැමෝම වගේ කතා වෙනවා. කොහොම හරි අන්තර්ජාලය පුරාම පැතිරෙන මේ වීඩියෝ ගැන ශ්‍රී ලංකා බලධාරීන්ගේද අවධානය යොමු වෙලා තිබෙනවා. කොහොම හරි ඉන්පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙස ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය වෙත උපදෙස් ලබා දී ඇති බවට පුවතක්ද පැතිර යනවා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය ගැන පරීක්ෂණයක්ද ආරම්භ කරලා තියෙනවා. කොහොම හරි කෙසේ වෙතත් අපේ රට වෙනුවෙන් ලංකා මාතාවකට යමක එරෙහි වෙද්දී ඔහුගේ මේ ක්‍රියාව ගැන අන්තර්ජාලය පුරාම පැසසුමට ලක් වෙලා තියෙනවා. කොහොම හරි මේ වෙද්දී සේවයේ අත්හිටුවන ලද අපි මේ දැන්ටමත් කතා වෙන එක්සත් රාජධානී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකවරයා වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගෙන් කිසිදු කරුණු විමසීමක් නොකොට ඔහුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් ලේකම්වරයාට ජනාධිපතිවරයා දොස් නගා ඇති බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. කොහොම හරි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එසේ බ්‍රිගේඩියර්වරයාගේ සේවය අත්හිටුවීමෙන් පසුව ඔහු සිවිල් වැසියෙකු බවට පත්වන බවත්, එබැවින් ඔහු බ්‍රිතාන්‍ය පොලිසියේ අත්අඩංගුවට පත් වූයේ නම් ඒ රාජතාන්ත්‍රික ගැටලුවක් දක්වා දුර දිග යා හැකිව තිබුණ බවයි. ඒ වගේම අපේ ජනාධිපතිවරයා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමටද අද පෙරවරුවේ උත්සාහ දරා ඇති බවද ජනාධිපති ලේකම් ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. ඒ වගේම මේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත්තු මේ තීරණය ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නවත් එපා. ස්තුතියි.